පෙරවරු අට පසුවී විනාඩි 6යි මේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට මා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පවත්වන හැටියට. මජ්ඣිම නිකායේ පුන්නෝවාද සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සදැවතුනි, මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර අතුව තිසරණය සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු. ධම්මසවෙන කාලෝ අයං බදන්තා. ධම්මසවෙන කාලෝ අයං බදන්තා. ධම්මසවෙන කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්
භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 පුඤ්ඤ සංකිස්ස සික්ඛෝත්වං පුඤ්ඤ ඉමිනා ධම්මෝපසමේන සමන්නාගතෝ සුනා පරන්තස්මින් ජනපදේ විහෙරතුං යස ධානිත්වං පුන්න කාලං මඤ්ඤසීති සාදු 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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්නතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය උදෑසන විකාශනය කනු ලබන්නේ මෙම දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය මෙහෙණින් වහන්සේලා දසසිල් මාතාවන් එවැගේම ලංකා වාසී ලෝක වාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි මේ ආරම්භ වෙච්ච කාල සීමාව ලාංකේය බෞද්ධයෝ වගේම ලෝකේ ජීවත් වෙන තේරවාදී බෞද්ධ සම්ප්‍රදායන්වල මහා සංඝ රත්නය වස් වසලා කටයුතු කරන කාල සීමාව මේ උදෑසන දේශනාව සඳහා මාතෘකාව හැටියට පැහැදිලි කළපු පාලි පාඨය මජ්ඣිම නිකායේ පුනෝවාද කියන සූත්‍රයට අයිති පාලි පාඨයක්. පුන්න හාමුදුරුවන් වහන්සේ අරමුණු කරලා උන්වහන්සේ සුනා පරන්තයට වැඩම කිරීම අරමුණු කරලා උන්වහන්සේට අවවාදයක් හැටියට දේශනා කරපු සූත්‍රය නිසා පුන්නෝවාද කියලා මේ සූත්‍රය නම් වෙනවා. වස් කාල සීමාවක වස් වැසීමට පෙර ආතුව පුන්න හාමුදුරුව බුදු හාමුදුරුව සමීපයට එළඹිලා වැඩම කරලා බුදු හාමුදුරුවන්ගෙන් අයදිනවා ආයාචනා කරනවා උන්වහන්සේට දේශනා කරනවා බුදු හාමුදුරුවනේ අවවාදයක් දෙන්න කියලා. ඒ වෙලාවේ බුදු හාමුදුරුව දේශනා කරනවා පුන්න ඇහැට දකින්න දේවල් ප්‍රියයි ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා අල්ලගත්තහම ඒ මත තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව ඇතිවීම නිසා එතන දුකක් හටගන්නවා. කනට ඇහෙන ශබ්ද ප්‍රියමනාපයි අවශ්‍යයි නැවත නැවතෙම වචන මහන්න ඕන කියලා හිතුනහම එතනදි තෘෂ්ණාවක් නිර්මාණය වෙනවා. ඒ තෘෂ්ණාව දුක ඇති කරනවා. නාසයට දැනෙන සුවඳ ඉෂ්ටයි ප්‍රියයි නැවත නැවත ඒ සුවඳ ආග්‍රහණය කරන්න ඕන කියලා හිතුනහම ඒ පිළිබඳව ආදානග්‍රාහී වුනහම ඒ තුල තෘෂ්ණාව නිර්මාණය වෙනවා. තෘෂ්ණාව නිසා දුක උපදිනවා. මේ ශරීරයට දැනෙන වේදනාවන් ප්‍රියයි අවශ්‍යයි ඉෂ්ටයි කියලා හිතුවහම නැවත නැවත ඒ වේදනාව සුඛයක් නම් ලබන්න හිතෙනවා. ඒ මත තණ්හාව නිර්මාණය වෙනවා. තණ්හාව ඇති වෙනවා. තණ්හාවත් එක්ක දුක ඇති වෙනවා. මේ දිවට දැනෙන රස රසයක්මය. එය නැවත නැවතම ලබන්නට ඕනය. ඒ පිළිබඳව හිත ලොල් වෙච්ච වෙලාවකදී ඒ රස තෘෂ්ණාව නිර්මාණය වෙනවා.
ඒ රස තෘෂ්ණාව ඇති වුණහම සංසාරේ මහත් දුකක්. පුන්න ඇහැට දකින රූප දැක්කහම දැක්ක විතරයි කියලා කල්පනා කළහම එය ඉෂ්ටයි කාන්තයි ප්‍රිය මනාපයි නැවත නැවත ඒ රූපය දකින්න ඕන කියලා හිතුනේ නැති වුණහම ඒ ගැන තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. රූප තෘෂ්ණාවක් නැති වුණහම එතන දුකක් නැහැ. කනට අහන ශබ්ද ඇහෙන ශබ්ද වඩා වටිනයය නැවත නැවත ඒ ශබ්දයම ඕනේ කියලා හිතුවා හිතන්නේ නැති වුණහම ශබ්ද තෘෂ්ණාව නැති වෙනවා. ශබ්ද තෘෂ්ණාව නැති වුණහම දුකක් නැති වෙනවා. නාසයට දැනෙන සුවඳ සුවඳ විතරක්ය. එය ආදානග්‍රාහීව ගත යුතු නැතය කියලා හිතුණහම ගාන තෘෂ්ණාව නැති වෙනවා. ගාන තෘෂ්ණාව නැති වුණහම දුක නැති වෙනවා. මේ දිවට දැනෙන රසත් එහෙමයි, ශරීරයට දැනෙන ස්පර්ශත් එහෙමයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පුණහාමුදුරුවන්ගේ විමසනවා, පුන්න ඔබ මේ වස් කාලය ගත කරන්න කොහෙද තෝරගත්තේ? බුදුහාමුදුරුවනේ, මම වස් කාලේ ගත කරනවා සුනාපරන්තේ. පුන්න ඔබ දන්නවද සුනාපරන්තේ අය චණ්ඩයි, පරුෂයි, හරි දෘඩයි, කැට කැබිලි වලින්, ගල් මුල් වලින්, දඬු මුගුරු වලින්, අවි ආයුධ වලින් හිංසා කරනවා. ස්වාමීනි, ඒ වුණාට මම කැමති සුනාපරන්තයට යන්න. සුනාපරන්තය අය ඔබට බැන්නොත් බුදුහාමුදුරුවනේ, ඒ අය මට බැන්නට ගල් කැබලි වලින් ගහන්නේ නැති නිසා ඒ අය පිළිබඳව මා තුළ තරහක්වත් ඊර්ෂ්‍යාවක්වත් ක්‍රෝධයක්වත් නැහැ. එතකොට සුනාපරන්තය අය ඔබට ගල් කැබලි වලින් ගැහුවොත්, ඒත් බුදුහාමුදුරනේ, ඒ අය මට දඬු මුගුරු වලින් ගහන්නේ නැති නිසා මට ඒ අය පිළිබඳව තරහවක්, අමනාපයක්, අප්‍රසන්නතාවයක් නැහැ. ඒ අය ඔබට දඬු මුගුරු වලින් ගැහුවොත්, දඬු මුගුරු වලින් ගැහුවට අවි ආයුධ වලින් ගහන්නේ නැති නිසා මට තරහක් නැහැ. ඒ අය ඔබට අවි ආයුධ වලින් ගැහුවොත්, ඔබව කැපුවොත්, ඒත් මට තරහක් නැහැ. ඒ අය මාව ඝාතනය කරන තැනට එන්නේ නැණි කියලා. නැවත ඒ අය ඔබවගේ ජීවිතය විනාශ කරන්න පෙළඹුණොත්, ඒත් මට ඒ අය සම්බන්ධයෙන් බුදුහාමුදුරුවනේ තරහක්, එහෙම අප්‍රිය ස්වභාවයක්, ඒ අය පිළිබඳව ක්‍රෝධ සිතුවිල්ලක් මා තුළ පැන නගින්නේ නැහැ. අනේ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, සාදු සාදු පුන්න සංකිසසි කෝතම් පුන්න ඉමිනා දමෝපසමේන සමන්නාගතෝ සුනාපරන්තස්මින් ජනපදේ විහෙරිතුන් යසධානිතම් පුන්න කලමඤ්ඤ සීති. හොඳයි හොඳයි පුන්න, ඔබට සුනාපරන්තයට වැඩම කරන්න පුළුවන්, ඔබට එතන ගැලපෙනවා. පින්නතුනි, සුනාපරන්තයට වැඩපු පුණහාමුදුරුව වස්තු මාසෙම මේ සුනාපරන්තේ වාසය කළා. උන්වහන්සේට කිසිම කරදරයක්, උපද්‍රවයක්, තාඩනයක්, පීඩනයක් එල්ල වුණේ නැහැ. උන්වහන්සේ සුනාපරන්තයට වැඩම කරලා මාස තුන පුරාවටම උපාසක මහත්තුරු 500ක් නිර්මාණය කළා. මෙතන නිර්මාණය කළා කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුවේ යම් යම් පියවරයන් වලට ඒගොල්ලෝපත් කළා. උපාසිකා මාතාව 500ක් නිර්මාණය කළා. ත්‍රිවිද්‍යාවන් වැඩුවා. අවසානයේදී
වස් කාලේ ඉවර වෙද්දිම, ඉවර වුණාට පස්සේ උන්වහන්සේ ජීවිතය අවසන් කළා සුණාපරන්තේදී. මහා සංඝරත්නය බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා, බුදුහාමුදුරුවනේ සුණාපරන්තයට වැඩම කරපු පුණ්‍ය හාමුදුරුව අපවත් වුණාද පිරිනුවම් පෑවද? මහණෙනි, සුණාපරන්තයට වැඩම පුණ්‍ය හාමුදුරුව පිරිනුවම් පෑවා, කෙලෙස් නැති කළා, ආධ්‍යාත්මික දියුණුවට පත් වුණා. සුණාපරන්තයට පුණ්‍ය හාමුදුරුව වැඩම කරලා වස් කාලය අතිසේම් ප්‍රයෝජනවත් වෙන විදියට තමන් වහන්සේටත් ගිහි ඇත්තන්ටත් මේ දෙපක්ෂයටම නිවන් යන්න පුළුවන් විදියට ඒ කටයුතු සම්පාදනය කළා. මේ අපි ගෙවන්නේ වස් කාල සීමාව. ඇසළ පොහොය දවසේ මහා සංඝ රුවනට දායකත්ව ආරාධනා කළා. අපි පිළිබඳව අනුකම්පාවෙන් වස්තු මාසය වස් සිටින්න. ඔබ වහන්සේලාට මේ වස් කාලය පුරාවටම අපි සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඔබ වහන්සේලා ආධ්‍යාත්මික දියුණුව සලස ගනිමින් අපිටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න. ඔක තමයි වස් ආරාධනාව. මේ ගෞරවාන්විත වස් ආරාධනාව අද දවසේ ඒ විදියට සිද්ධ වුණාට, අතීතයේ මුල්ම වස් ආරාධනාව සිද්ධ කළේ චෝදනාත්මක මුඛයෙන්. හේතුව, ඉන්දියාව ගත්තහම අපිට වඩා ඍතු භේදය හොඳට දකින්න පුළුවන් රටක්. වහින කාලෙට ගංගාවල ජලය පිටාර ගලන තරමටම වහිනෝ. අපි අහලා තියෙනවා කාන්ත කාශ්‍යා නේරංජනා ගඟ තරණය කළා කියලා. පායන කාලෙකට නේරංජනා ගඟේ ජල මට්ටම බැලුවොත් පුංචි පුංචි දිය පහරවල් ටිකක් විතරයි. ආශ්‍රයකුට නෙවෙයි, ඔය ගඟෙන් පණින්න සාමාන්‍ය සුනකයෙකුට වුණත් ඒ කාලෙ පුළුවන්. වහින කාලෙට එක දිගට දවස් 6-7 වහිනවා. පායන කාල සීමාවේදී ඇඟවල ගෙඩි එන තරමටම පායනවා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ට මුල්ම බුද්ධ වචනය බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ අමතලා දේශනා කළේ, චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. මේ බොහෝ පිරිසකට හිත වැඩ පිණිස ජනපද චාරිකාවේ හැසිරෙන්නේ. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසාන කල්යාණං. මුල මැද අග මනාව දහම දේශනා කරන්න මේ බුද්ධ වචනය නිසා. ස්වාමීන් වහන්සේලා රෑදවල් අවවැසි නොතකා ජනපද චාරිකාවේ හැසිරුණා. අන්‍ය ශ්‍රමණ අය, අන්‍ය ලබ්ධිකයෝ, බ්‍රාහ්මණ කණ්ඩායම් චෝදනා කළා. කුරුල්ලෝ පවා තමන්ගේ කැදලිවලට වෙලා, සත්තු තමන්ගේ කූඩුවලට වෙලා වැහි කාලේ ගත කරනවා. අන්‍ය ශ්‍රමණයෝ තමන්ගේ අසපුවලට වෙලා වැහි කාලේ ගත කරනවා. නමු ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ලා තනකොළ පාගමින් සත්තු ඝාතනය වෙන විදියට මේ වැහි කාලේ ජනපද චාරිකාවේ හැසිරෙනවා. බුදුහාමුදුරුව හොඳ නායකයෙක්, අන්‍ය මතවලට ඇහුම්කන් දීපු නායකයෙක්. උන්වහන්සේගේ දේශනාව උනේ වනං චින්දත මා රුක්ඛං. කෙලෙස් වනය සිඳින්න ස්වභාවික වනාන්තරවලට හානි කරන්න එපා. එවගේම උන්වහන්සේගේ දේශනාව උනේ අප්පසන්නාණං වා පසාදාය, පසන්නාණං වා භියෝ භාවාය.
භික්‍ෂුව අපහැදුන අය පහදවන්නට ඕනේ. පැහැදිච්ච ඇත්තන්ගේ පැහැදීම වඩා වර්ධනය කරන්න ඕනේ. මේ කාරණා දෙකම බැලුවහම වැහිකාලෙ භික්‍ෂූන් වහන්සේලාගේ ජනපද චාරිකාව තුළ මේ අවශ්‍යතාවයන් දෙකම ඛණ්ඩනය වෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා, පැනවීමක් කළා. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුං. මහණෙනි, මම ඔබට අනුදැන වදාරනවා වස් කාලය වස් සිටින්න කියලා. මහා සංඝරත්නයට ගැටලුවක් තිබුණා, අපි මොන කාලෙද වස් වසන්නේ? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වස් සිටීම් දෙකක් මහා සංඝරත්නයට දේශනා කළා. පෙරවත් වසයි, පසු වසයි. ඇසළ පොහොයට පෙර පසු දින සිදු කරන වස් සමාදානය පෙරවස. නිකිණි පුර පසළොස්වකට පසු දින වසන වස් සිටීම පසු වස. යම් හේකින් උපසම්පදා භික්ෂුවකට පෙරවස වසන්න බැරි වුණෝතින් ඒ ස්වාමීන් වහන්සේලා පසු වස වසන්න ඕනේ. ආරාධිතව හෝ අනාරාධිතව උපසම්පදා නම් භික්ෂුව වස් විසිය යුතුයි. එය පැනවීමක්. වස් සිටීම පිළිබඳව සඳහන් වෙන්නේ විනය පිටකේ වස්සූපනායක කන්දකේ. පවාරණය පිළිබඳව සඳහන් වෙන්නේ විනය පිටකේ පවාරණක් කන්දකේ. කටිනය පිළිබඳ තොරතුරු තියෙන්නේ විනය පිටකේ කටිනක් කන්දකේ. මේක තැනකවත් කටින ආනිසංස පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. කටින ආනිසංස පිළිබඳව සඳහන් වෙන්නේ නාගිත අපදානය කියන අපදානෙ. අපේ බෞද්ධයෝ දන්නවා අපදාන අයිති වෙන්නේ කුද්දක නිකායට. කුද්දක නිකායේ නාගිත අපදානය කියලා අපදානයක් නැහැ. ත්‍රිපිටකේ නැති පාලි සාහිත්‍ය තුල තියෙන කෘතියක් හැටියට මේ නාගිත අපදානය අපේ ආදි මහා සංඝ රුවන් අපේ සාහිත්‍ය දර ඇතෝ පිළිගත්තා. රසවාහිනියත් ඒ වගේ කෘතියක්. වස් සිටීම වස් සම්බන්ධව මේ සියලු පින්කම් වුණාට මේ එක පැත්තකින් සංඝ කර්ම, අනිත් පැත්තෙන් මේවා පින්නතුනි විනය කර්ම. අපිට හිතෙන විදියට වස් කාලය පින්කම් මේ ක්‍රියාකාරකම් තීන්දු කරන්න බෑ. බුදුහාමුදුරුව භික්ෂූන් වහන්සේට පැනෙව්වහම උන් වහන්සේලා ඇසළ පොහොයට පසු දවසේ විහාර මළුවේ, එහෙම නැත්තං චෛත්‍ය මළුවේ, බෝ මළුවේ මල්පහම් පූජ කරලා වස් ශික්ෂාවක් සමාදන් වෙනවා. ඉමස්මින් විහාරේ ඉමන් තේමාසං වස්සං උපේමි, ඉද වස්සං උපේමි. මේ ශික්ෂා පදය තමයි අමතරව වස් වසන තුන් මාසය පුරාවටම සමාදන් වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම උපසම්පදා භික්ෂුවක් වස් ශික්ෂා පද 200 වස් ශික්ෂා පදයත් එක්ක මේ තුන් මාසය පුරාවට 228ක් ශික්ෂා පද රකින්නවා. සාමාන්‍යයෙන් 227යි, වස් ශික්ෂාවත් එක්ක 228යි. මේ සමාදානයෙන් පස්සේ වස් තුන් මාසයම සත්තාහකරණයෙන් සතිකරණයෙන් යුක්තව දකින්න පුළුවන් කමක් තියෙනවා. සඳහනක් වෙනවා අයං වස්සාන කාලෝ, මේ වස් කාලයයි. එහෙම සඳහන් කරන්නේ ගිහි ඇත්තන්ට දැනගන්න නෙවෙයි,
විහාරස්ථානයේ වස්වසපු ස්වාමීන් වහන්සේලාගේ දැනගැනීම පිණිස. බැහැර වඩිනකොට සතියකට පෙරාතුව වඩින්න ඕනේ, සිහියෙන් වඩින්න ඕන, සතාහකරණය සතිකරණය. එවගේම භික්ෂුවට දේශනා කළා, ගිහියන්ට දේශනා කළා, නපරේසං විලෝමානී නපරේසං කතා කතං අතනාව අවෙක්කෙයේ කතාන යකතානිච. මේ කාලය පුරාවට අනුන් කළ නොකළ දේවල් අනුන්ගේ ඇනුම් බැනුම් පිළිබඳව කල්පනා කරන්න එපා. තමන් විසින් කළ යුතු දේවල් කරන්න. සුනාපරන්තයට වැඩම කරපු වස් සමාදන් වෙච්ච පුණ්ණහාමුදුරුවෝ මේ නියමය මේ විදියටම පිළිපැද්දේ නිසයි උපාසක මහත්තුරු 500ක්, උපාසිකා මාතාව 500ක් මේ ආධ්‍යාත්මික දියුණුවට පත් කළා. තමන් වහන්සේද නිවන් දැක්කා. අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා අටමහා කුසල්වලට අයිති පින්කම් වලින් පළවෙනි පින්කම කඨින පින්කම. ඒක පින්කමක් බවට පරිවර්තනය වෙන්න නම් මේ සංඝ කර්ම, විනය කර්ම, මේ ප්‍රඥප්තියින්ට අනුකූලවයි පින්කම සිද්ධ වෙන්නට ඕනේ. කඨින වස්ත්‍ර පූජාව කියලා කියන්නේ හරියට චෛත්‍යයක් හදලා කොතක් පළඳනෝ වගේ. ඇසළ පොහොය දවසේ අපි චෛත්‍යයේ අත්තිවාරම දැම්මේ. ඔබ චෛත්‍ය අත්තිවාරම දාලා මාස 3කට පස්සේ ලොකු මුදලක් වියදම් කරලා හොඳ පෙරහැරක් කරලා සම්මාදම් කරලා සිවුරක් ගෙනල්ලා පූජා කරන්න සූදානම් වුණාට චෛත්‍ය කොත පලන් දන්න නම් කොත් කැරැල්ලක් තියෙන්න ඕනේ. ඒ විතරක් මදි. ආසනය, පේසා, වලලු, ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල මේ අංග ටිකෙන් යුක්ත වෙන්න ඕනේ. ආසනය විතරක් හැදුවොත් කොත පලන් දන්න පුළුවන් කමක් නෑ. අතීතයේ ගිහියා භික්ෂුවට අතිරේක ශික්ෂාපදයක් සමාදන් වෙන්න කියලා ආරාධනා කරලා තමනුත් තමන්ගේ නිවෙස්වලට ගිහිල්ලා පන්සිල් සමාදන් වුණා. මාස 3ම හරියට පන්සිල් රැක්කා. ඇතැම් ඇත්තෝ අටසිල් සමාදන් වුණා. මාස 3 පුරාවටම අටසිල් රැක්කා. ඒක තමයි ආධ්‍යාත්මික චෛත්‍ය. එවගේම මාස 3 පුරාවටම භාවනා වැඩසටහන්, ධර්ම දේශනා පින්කම්, සූත්‍ර දේශනා සාකච්ඡා, විවිධ පරාර්ථ චර්යාවට අදාළ ක්‍රියාකාරකම් දෙපක්ෂයම එකතු වෙලා සිද්ධ කරන්නට ඕනි. එහෙම කළහමයි ආධ්‍යාත්මික චෛත්‍ය ගොඩනැගෙන්නේ. පුණ්ණහාමුදුරුවෝ භික්ෂුවගේ කාර්ය වගේම ගිහියා ගිහියාගේ කාර්ය තේරුම් ගත්තා. මේ වස්ත්‍රය ගත්තොත් ඇත්තටම මේ වස්ත්‍රයට අපි කියන්නේ පෞතවන වස්ත්‍රය. සිවුරක් සම්බන්ධව ගොඩක් පින්කම් කෙරෙන කාලය වස් කාලේ. මේ චීවරයට අපි කියන්නේ පව් තවන වස්ත්‍රය කියලා. එනිසා අපේ ගිහි පැවිදි දෙපක්ෂයම තේරුම් ගන්නට ඕනේ පව් තවන වස්ත්‍රයක් පදනම් කරගත්ත පින්කම් මාලාවක් පව් වැඩෙන කෙලෙස් වැඩෙන තැනකට පරිවර්තනය වුණොතින් වස් කාලයේ සැබෑ අරුත යට යන්න පුළුවන්. ඒ වගේම මේ සිවුර ඇතුලේ තියෙන අල්පේච්ඡතාවය බලන්න. මේ සිවුර භෞතික කිසිම වටිනකමක් නැහැ. මේ සිවුරට තියෙන ආධ්‍යාත්මික වටිනකමක් මේ කඩ කපලා තියෙන්නේ. එනිසා අල්පේච්ඡත්වය සංකේතවත් කරන වස්ත්‍රය
අර පිරිමැස්ම සංකේතවත් කරන වස්ත්‍රය මේ සිවුර පාවිච්චයට ගන්නවා. කලක් ගියාම ඇඳේ ඇතිරිල්ලට යොදා ගන්නවා. ඊට පස්සේ පා බිස්නට ගන්නවා. අතීතේ නම් ගොම මැටි ගහලා ගෙවල් හදනකොට මේක ඉරලා පුංචි පුංචි කැබලි කරලා මැටිත් එක්ක අනලා බිත්තියට ගැහුවා. අර පිරිමැස්ම එතකොට අල්පේච්ඡත්ව අරපිරිමැස්ම පදනම් කරගත් මේ වස්ත්‍රයත් එක්ක සිද්ධ වෙන පින්කමක් මහිච්ඡතාවයෙන් ඉවර වෙන්න බෑ. බොහෝ ධන ධාන්‍ය බොහෝ භෝග සම්පත් අනවශ්‍ය විදියට වියදම් වෙන්න බෑ. පින්කම කරලා ඉවර වෙනකොට බෞද්ධයා තව තවත් දුප්පත් වෙන්න බෑ. ඉතාම අවබෝධයෙනුයි අපි මේ පින්කම සූදානම් කරන්න ඕනේ. එහෙම නැතුව තරංගකාරීත්වයක් නිර්මාණය කරන්න මේ කාලය පාවිච්චි නොකළ යුතුයි. එහා පන්සලට වඩා අපේ පන්සලේ කටින පින්කම් මාලාව බොහොම උත්කර්ෂවත්. ගිය පාර කටින පින්කම කරපු දායක ඇත්තන්ට වඩා අපි හොඳට කරන්න ඕන. මෙතරම් වියදමක් කරන්න ඕන, මෙතරම් අලි ඇත්තු ඕන, එහෙම කියලා ලෝක මාන්නයට බොහෝ පින්කම් කරනො වගේ කටිනිය කරන්න බෑ. කරන්න පුළුවන්, නමුත් කටිනියක ආනිසංස නෑ. එවගේම මේ පින්කම් වලදී යොදා ගන්න මිල මුදල් බොහොම අර්ථ සම්පන්නවයි. අපි පාවිච්චි කරන්න ඕනේ. ඒකම පරත්තම් පටි පජ්ජත පරාර්ථ චරියාව වෙනුවෙන් වෙන්වෙච්ච ඇඳුමක් තමයි සිවුර. ඒ සිවුර පරාර්ථ චරියාව වෙනුවෙන් කැප කරන්නට ඕනේ. අපිට අපේ ගම ඇතුලේ ඒක වැඩේ කරන්න පුළුවන්. එවගේම සමගිය සහජීවනය සමානාත්මතාවය අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරන්න ඒ මතයි බුදුහාමුදුරුව මේ ශික්ෂාව පැනෙව්වේ. එතනදී පින්කම් කරනකොට ඒ කියන මූලික පරමාර්ථවලට හානි වෙන විදියට නෙවෙයි මේ වස්තු මාසෙම අපි පින්කම් සූදානම් කරන්න ඕන කම තියෙන. එවගේම බුදුහාමුදුරුවන්ගේ දේශනාව උනේ වනං චින්දතමා රුක්ඛං. කෙලෙස් වනය සිඳින්න ස්වභාවික වනාන්තරවලට හානි කරන්න එපා. පරිසරයට හානි නොවෙන්නයි මේ කාලය පුරාවටම අපි පින්කම් සූදානම් වෙන්න ඕනේ. ඉටිකොළ ඉටිරෙදි අනවශ්‍ය සැරසිලි මේ වස් කාලය තුල කටිනියට සම්බන්ධ කරගත යුතු නෑ. ඒ වගේම ශබ්ද දූෂණය. අපේ ගමේ නම් කටින පින්කම පන්සලට පන්සල එන අයට හොඳට මේක ඇහෙන්න ඕන නිසා එක ශබ්ද විකාශන යන්ත්‍රයක් හයි කළාම ප්‍රමාණවත් මුළු ගමටම බණ අහන්න සලස්වනවා කියලා ගම පුරාම වයර් ඇදලා හෝන් හයි කරලා එහෙම බලෙන් බණ අස්වන්න එක වැදගත් නෑ. ගමේ මැත්තෝ ධර්මශාලාවට ගෙනල්ලා ගමේ මයට බණහන් අවස්ථාව ධර්මශාලාවේදී හදන්න ඕනේ. මුළු ගමටම ශබ්ද විකාශන යන්ත්‍ර අවශ්‍ය නැහැ. එවැගේම පරිසරය ගැන හිතලා පනවපු ශික්ෂාවක් මේක. ඔබේ ගම ඇතුළේ ඔබ බලන්න ඕනේ වස් කාලය පටන් ගන්නකොට වන ඝනත්වය මෙච්චරයි. ගස් හැටියට ටිකක් වැඩුණු ගස් 10000ක් විතර ගමේම තියෙනවා. අපි වස්තු මාස ඉවර වෙද්දී ඒක දෙගුණයක් තෙගුණයක් දක්වා වර්ධනය කරන්න මොනවද කරන කටයුතු? පරාර්ථ චර්යාව. එවැගේම සමහර වෙලාවට ගමේ දුප්පත් පවුලක් ඉන්න පුළුවන්. ප්‍රධාන දායක මහත්තයාට හිතෙනවා නම් පෙරහැරට මම මෙච්චර වියදම් කරනවා මේ තරම් අලි ඇත්තු ගේනවා කියලා ඒක සුදුසු නෑ. මොකද මේ අල්පේච්ඡත්වය මත පදනම් වෙච්ච පින්කමක්.
ප්‍රධාන දායකත්වය ඇතුළු අන්නේ දායකයන්ට පුළුවන් ගමේ ඉන්න එක දුප්පත් බෞද්ධ පවුලක් අරගෙන ඒ අයට ගෙයක් හදලා දෙන්න. ගම්වල ඉගෙන කියා ගන්න සමහර දරුවෝ ඉන්නව හවුහරණක් නෑ. මේ පින්කම ඇතුළේ ඔබට ගම එකතු කරලා එහෙම උදව්වක් කරන්න පුළුවන්. එවගේම දුෂ්කර සමහර ප්‍රදේශ තියෙනවා මූලික පහසුකම් ටිකවත් නැති. ඔබ පෙරහැරට රතිඤ්ඤවලට මල් වෙඩිවලට අනවශ්‍ය නර්තනවලට වෙන් කරපු මුදල් අරගෙන ඒ මුදලින් උදව් කරන්න පුළුවන් වෙන්නේ පවුල් 2යිද 3යිද 4යිද 5යිද ඒගොල්ලන්ට උදව් කරන්න අපි මේක පාවිච්චි කරන්න ඕනේ. පන්සල හුණු පිරියම් කරා කියන එක නොවැදගත් නෑ, ඒක වැදගත්. ඒකම අනවශ්‍ය විදියට මේ පින්කමේ ගෞරවයට හානි වෙන නැටුම් ගැයුම් පපර මේවා ඉවත් කරන්න ඕනේ. දැන් ඔබ හිතුවොත් ඔබේ පෙරහැර පවත්වනකොට ගොඩක් රතිඤ්ඤ පත්තු කරලා මල් වෙඩි පත්තු කරලා වනේ ඉන්න සත්තු වගේම ගෙවල් වල ඉන්න බල්ලෝ බලල්ලුත් බය කරනවා. සමහර වෙලාවට ඔය බල්ලෙක් පාර මැදදී වාහනයකවත් වැදුනොත් අපි කරපු මේ පින්කම පින්කමක් වෙනවට එහා ගියපු ගොන්කමක් බවට පරිවර්තනය වෙනවා. එනිසා ආධ්‍යාත්මික චෛත්‍ය හදනවා කියද්දී භික්ෂූන් වහන්සේ වෙනකන් කඨින සිවුරක් පිළිබඳව අපිට කතා කරන්න බෑ. වස්වසපු තුන් මාසය පුරාවට කඨින වස්ත්‍රයක් කොතනකවත් නිර්මාණය වෙන්න බෑ. අපිට කියන්න පුළුවන් කමක් නෑ වස්වසපු භික්ෂුව වස් රකීද? උන්වහන්සේ රෝගී වෙලා දවස් 7කට වඩා රෝහල්ගත වෙයිද? ගින්නෙන් ජලයෙන් තමන්ගේ සේනාසනය යට වෙයිද ගිනි ගනීද කියන්න බෑ. ඒ නිසා අපිට වස් අවසන් වෙනකන් කඨින වස්ත්‍රයක් පිළිබඳව කතා කරන්නවත් බෑ. ඇතැම් වෙලාවට තමන් වස් වසනකොටම මෙන්න කඨින සිවුර කියලා යමක් දීලා ඒක නිවෙස්වල ගෙනිහිල්ලා බුද්ධ පූජා තියෙන එක සුදුසු නෑ. සිවුරට බුද්ධ පූජාව ප්‍රායෝගික නෑ. එවගේම මාස 3 තුලම ගෙදරින් ගෙදර ගෙදරින් ගෙදර ගෙනිහිල්ලා පඳුරු සම්මාදන් කිරීම සුදුසු නෑ. 10 19 පන්සලේ වස් වැසුවත් එකම එක කඨින සිවුරයි පූජා වෙන්නේ. එනිසා හැමෝම සනසන්න කියලා අපිත් කඨිනයක් පූජා කළා කියලා මේක හැල්ලුවට ලක් කරන එක සුදුසු නෑ. හේතුව තමයි එක පන්සලක එක වසරකට එක් කඨින පින්කමක් විතරයි සිද්ධ වෙන්නේ. අනිත් සියලුම පූජා අයිති වෙන්නේ වසා වාසික සිවුරු හැටියට. මේ කඨිනයට අපි කියන්නේ, මේ වස්ත්‍රයට අපි කියන්නේ අරිහත් දජ්‍ය කියලා. රහතුන් වහන්සේලා දරපු, නැත්තං රහත් වෙන්න පාවිච්චි කරන සුණා පරන්තයට වඩපු පුණ්‍ය හාමුදුරුව මේ අර්ථය හොඳට තේරුම් ගත්තා. ඒ නිසා තමයි තමන් වහන්සේත් රහත් වුණා, බොහෝ දායක පිරිසකට සසර ගමන කොට කරගන්න ඒ පින්කම අවස්ථාවක් වුණා. එනිසා මේ අපේ බෞද්ධයෝ හොඳට තේරුම් ගන්න ඕනේ, මෛත්‍රිය කරුණාව ප්‍රඥාව වැඩෙන්න ඕන දර්ශනයක වෛරය ක්‍රෝධය ආඝාතය පටිගය තරංගකාරීත්වය එකිනෙකා අභිභවා යාම කියන නරක කාරණා පහළ වුණොතින් මේ වස් සමය වස් කාලය නිවරදිව අපේ විමුක්තිය වෙනුවෙන් අපිට පාවිච්චි කරන්න බැරි වෙයි. ඒක අවාසනාවන්ත ස්වභාවයක්.
ඔබට මට හිතෙන හිතෙන විදියට මේවා ප්‍රතිසංස්කරණයන් වලට ලක් කරන්න බෑ. දානයක් නම් අපිට එහෙම පුළුවන්. පිරිතක් නම් පෙරහැරක් නම් ඔබට පුළුවන්. හැබැයි කටිනිය එහෙම කරන්න බෑ. හේතුව විනය පිටකය තුල පැනවීමක් තියෙනවා. වස් වසන විදිය වස්ූපනායක කන්දකේදී පෙන්වෙනවා. වස්තුන් මාසේ අවසන් වුණාම පවාරණය කරන පිළිවෙල පවාරණ කන්දකේදී දේශනා වෙනවා. කටිනය පිළිබඳව කටින කන්දකේදී විස්තර වෙනවා. එනිසා ඒ කාලෙදි දෙතිස් කතාවන්ගෙන් ඉවත් වෙන්න ඕන. ගිහි පැවිදි දෙපක්ෂයේම රාජ කතා, චෝර කතා, ස්ත්‍රීන් පිළිබඳ කතා මේවා සුදුසු නෑ. නපරේසන් විලෝමානි කතා කළ යුතු ස්වභාවයක් තියෙන දසවිධ කතාවන් වල යුක්ත වෙන අපිච්ච කතා, සන්තුට්ටි කතා මේවා හොඳයි. මේවායින් ඉවත් වෙලා අපිට මේ කරුණු මේ කාරණා ටික සාකච්ඡා කරන්න බෑ. වස් කාලේ අවසන් වෙද්දී අපිට අපේ ආධ්‍යාත්මික චෛත්‍ය ගොඩ නැගුවා කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් වස් ලබනකොට තිබිච්ච කෙලෙස් වලට වඩා කෙලෙස් වර්ධනය වීමකින් නම් වස් කාලේ අවසන් වෙන්නේ. වස් කාලය දේශනා කිරීමේ සැබෑ අරුත අපි අපේ ජීවිතවලට ළඟා කරගත්ත පිරිසක් නොවෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා පින්නතුනි සුණාපරන්තයට වැඩපු පුණ්‍ය හාමුදුරු වස් කාලය උපරිම ඵල ප්‍රයෝජන ලැබුවා. ඔබට මට අපේ විහාරස්ථානය මූලික කරගෙන අතීතයේ සමාජය නිර්මාණය වෙච්ච සංකල්පය අරගෙන වැවයි දාගබයි ගමයි පන්සලයි නිල්වන් ගොයමයි කහවන් සිවුරයි මේ සංකල්පය අරගෙන මේ කාලය තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම ක්‍රියාත්මක විය යුතුයි. ඒ වෙනුවෙන් භික්ෂූන් වහන්සේ මැදිහත් වෙලා මේ පව් වැඩෙන විදියට මේ දේවල් මෙහෙවන්නේ නැතුව කුසල් වැඩෙන විදියට මේ දේවල් මෙහෙවන්න ඕනේ. දායකයත් හිතන්න ඕනේ මාන්නය හදාගන්න අනෙකාගේ ගෞරවයට පාත්‍ර වෙන්න සමාජයේ තත්ත්වයන් නිර්මාණය කරගන්න මමත් මහා කඨිනයක් කළා කියලා කෙලෙස් වලින් ආතුර වෙන්නේ නැතුව කෙලෙස් ධර්මතාවයන්ගෙන් මේ ජීවිත නිදහස් කරගන්න මේ කාලය පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. පුණ්‍ය හාමුදුරු මාස තුනම පත් කළා. ඒ පත් කිරීමෙන් අනතුරුවයි උන්වහන්සේගේ මේ ජීවිතය අවසන් කරන්නේ. ඒ අවසන් කිරීම තුළ උන්වහන්සේ ආධ්‍යාත්මික විමුක්තිය ලැබුවා. එනිසා අපිට පුණ හාමුදුරුවන්ගේ වස්සිටීම, උන්වහන්සේගේ ඉවසීම, උන්වහන්සේගේ ආධ්‍යාත්මික දියුණුව සම්බන්ධයෙන් තිබුණ අදිෂ්ඨානය, තමන් වහන්සේ එතනට පත්වෙන ගමම්ම දායක ඇත්තෝ පවා එතනට පත් කරන්න කරපු උනන්දු කිරීම අපි අගය කරන්නට ඕනේ. නිසා මේ දහම හඳුනා ගැනීමත් එක ඔබට මට නිර්වාණ සම්පත ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා.
පාරමිතාවක්ම වේවා කියල සාදු කියල ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුන එපින්නතුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම වර්ග පරම්පරානුගත ඥාතීන් වගේම මේ උදෑසන ධර්මදේශනාව ශ්‍රවණය කළ සාංසාරික ජීවිත සුවපත් වෙත්වා උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ලෝකය සම්බුද්ධ ශාසනය අපහොබව ආරක්ෂා කරන සුල්මල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. පතන බෝධියකින් උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් කරමු. අවසාන වශයෙන් මියගිය සැමටත් අපි ඔබ හැමටත් දෙවියන්ටත් මේ උතුම් පින් එකාකාරව පිහිටීමින් දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. සාදු සාදු. ආකාසට්ඨකන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා සාදු සාදු සාදු. මජ්ඣිම නිකායේ පුන්නෝවාද සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදය සහ සියලුම දෙවි රැකවරණ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. පින්වත් ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට. දුරකථන අංකය සටහන් කරගන්න 0112697140 0112697140. සැදැහැවතුනි, ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.